හාල් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිදු පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා. ඇත්තටම හයිපොසොනික් මිසයිලයක් වගේ. ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක්. මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගැන ජනතාව කියන කතාව. ඔලෝ ඔක්කොම ගණන් ගිහලා තියෙන්නේ. ලොරියෙන් නැ ඩීසල් නැ. මේම ගියානම් කොහෙද මත් අවුරුදු සමරන්නේ කොහමද? අවුරුදු ඉතින් මේ පාර්ලිමේන්තුව වැඩනම් කෑහකි අපිට කන්න විදියක් නැහැ ඉතින්. මේ කට්ටේ කාලම් තියෙන රටම කාලම් තියෙන්නේ. බඩු මෙල් නම් බොහොම ලස්සන තියෙන කියන්නත් බොහොම කනගාටුයි. අම්මේ අපින් ආනි පාපේ කටවල හොඳ නැහැ. අවුරුදු හොඳටම කෑයයි. පාට කොම වුණත් අපි කනවා. බඩු මිස හැටි රොකට්ටක් වගේ ඉහළ යන්නේ ඉතින්. මිනිසුන්ගේ ආදායම මේ වගේ ඉතින් වැඩි වෙන්නේ නැහැ ඉතින්. අවුරුදු ගල් නම් වෙන්නේ අවුරුදු අපිව කන්න දෙනවා එක දෙනවා ආයිත් නැහැ හොලුවටම ගන්න දීලා තියෙන්නේ. ලොක්කන්ගේ හැටිින්ද තමයි මේ වෙලා තියෙන්නේ. ගෝඨා බේට දැම්මෙත් ඇරි අපි ඉඟා කණ්ඩත් උනා. ඉඟා කණ්ඩ තමයි වෙලා තියෙන්නේ නෝම්බිත් අල්ලගෙන තංගුස්ම දෙන්නේ. සතුටුයි හරි සතුටුයි. කියන්න දෙයක් නැහැ නේද? මේ රාජපක්ෂ පවුලම කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ මුදල් ගසා කාලා මිනිස්සුන්ව හිර කරවලා මිනිස්සුන්ව යටත් කරලා බලහත්කාරයෙන් පාලනය කරන උත්සාහ කරන්නේ. ගෝඨා විතර නෙවෙයි මුළු රාජපක්ෂ පරම්පරාවම එලවන්න ඕන කියලා තමයි මම කියන්නේ. මේ අතර දැන් අපේ රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ ක්‍රූස් මිසයිලයකට අහුවෙලා විනාශ වෙමින් තිබෙනවා. රට පුරාම රෝහල්වල ඖෂධ හිඟයි. අද රට පුරාම රෝහල් ආශ්‍රිතව ඖෂධ හිඟයට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්තුණා. මොන රටක් සමග හෝ කතා කොට වහා ඖෂධ ටික ගෙනත් දෙන්න කියලා රෝහල්වල කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිනවා. අත වගකීමෙන් කියනවා මේ වෙනකොට රෝගීගේ ජීවිත මරුතුරට ඇමින් තියනවා ඒ නිසා මේ ආණ්ඩුවේ කිසිම වගේ වගක් නැහැ ඇමතිවරයා කියනවා ආණ්ඩුවේ සල්ලි වල සල්ලි නැහැ කියලා මේ රටේ ජනතාවගේ සටනක් තියනවා මේ ආණ්ඩුවේ ගෙදර යන්න කියලා ඒක දා පැහැදිලියි ඒතොර අපි අවසාන වශයෙන් කියන්නේ සෞඛ්‍ය උපසමිතිය ඔපි ඔක්කොම එකතුලා කියන්නේ මේ ආණ්ඩුව දැන් ගෙදර යන්න ඕනේ දැන් අපි දන්නවා ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා දැන් අද මගේ වාහනේට ඩීසල් ගහගන්න විදියක් නැහැ අද පැය 12ක් 13ක් මට මගේ වාහනේට ඩීසල් ගහන්න පොලිමේ ඉන්න විදියක් නැහැ මොකද අපි මේ ස්පිරිතාලේ රැකියාවට එන්න ඕනේ නිසා ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් පැනනගිලා තියෙනවා ඉතින් මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නැත්තම් ඉස්සරහට මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙලා ලොකු කලබලයක් මේ සෞඛ්‍ය සේවා ලබා දෙන ස්ථාන ඉස්සරහා එන්න පුළුවන්. රෝගීන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ටික මොනෑම විදියකින් හරි පිටරටවල් එක්ක කතා කරලා හරි කමන්නේ අපිට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන්. අපිට පේන්නේ පාර්ලිමේන්තුව ඇතුළේදී මේකට විසඳුමක් හොයාගන්න කවුරුත් යෝජනා කරනවා. මේ තියෙන තත්ත්වය උග්‍ර කරන්න තමයි හැම එක්කෙනාම හදන්නේ. ඒකට අපිට පෙනී යනවා මේ තත්ත්වය දිගටම ගියොත් වගකීමක් ඇතුව කටයුතු නොකළොත් එහෙම ඉදිරි සුමාන දෙක ඇතුළේදී ඉතා දරුණු ආඝාතයකට යනවා. මේ ජාතිය නැමැති ලෙඩාව ගොඩගන්න බැරි මට්ටමකට යනවා. එකපාරක් කරපු මෝඩ වැඩේ තව පාරක් කරනවට වැඩිය වැඩිහිටි දැනුම ඇති පළපුරුද්ද ඇති දේශපාලකයන් සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියන එක අපි හිතන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.